සුබ දවසක් සිළු දෙනාට. ඔබ දකින්න ඇති මිනිත්තුවකට කලින් පෙන්නපු වීඩියෝ එක. මම මේක දැක්කේ හම්බෙන් අන්තර්ජාලයේ තිබිලා. Facebook එකේ සහ YouTube එකේ. මේක ගැන නොයෙකුත් වාද විවාද විවේචන සාල වශයෙන් මම දැක්කා ඉල්ල වෙනවා. මටත් හිතුණා දැන් මේ දරුවෙක් විශේෂයෙන්ම දරුවන් හදා වඩා ගැනීම සහ ළමා සංවර්ධනය ගැන ගොඩක් කතා කරන පුද්ගලයෙක් හැටියට මටත් හිතුණා මේ වීඩියෝ එක ගැන පොඩි අදහසක් ඔබට ගේන්න. ඒතර මේ වීඩියෝ එක හරිද? මේ ළමයාට කරපු දේ හරිද? ඒතර ගොඩක් අය ඒක ද්වේෂ සහගතව තරහෙන් දැකලා තිබුණා. මම හිතනවා බොහොම විවේචන හරි බරපතල විදිහට එල්ල කරලා තිබුණා. නමුත් අපි පරිණත සමාජයක් හැටියට ප්‍රබුද්ධ සමාජයක් හැටියට මම හිතනවා මේ ගොඩක් ප්‍රේක්ෂකයෝ මාත් එක්ක එකතු වෙලා ඉන්නේ ගොඩක් ප්‍රබුද්ධ තරහෙන් වෛරයෙන් මේවා දිහා බලන අය නෙවෙයි. ඒතර අපි මේ වගේ සංසිද්ධි මීට වඩා බුද්ධිමය සංවාදයකට ලක් කිරීම වටිනවා කියලා මම කල්පනා කරනවා. සම මම කල්පනා කරා මොකද්ද මේකේ හානිය? ඒතර මේ වගේ දේවල් ළමයින්ට ගැළපෙනවද? මේකෙන් ඒ ළමයට හානියක් වෙනවද? මේ වගේ දේවල් කිරීමෙන් ළමයින්ට සිද්ධ වෙන්න පුළුවන් දේ මොනවද කියන කාරණාව ගැන ඔබත් එක්ක සාකච්ඡා කරන්න. එතෙන්දී මට හිතුණා මේක තේරුම් ගන්න අපිට තියෙන ලේසිම විදිහ මොකද්ද? මේ මොලේ හැදෙන විදිහ ගැන පොඩ්ඩක් කතා කරන එක. ඔබ දන්නවා අපි ඉපදෙන අවස්ථාවේ මොලේ තියෙනවා මොකක්ද ප්‍රශ්නයක්. මොකක්ද මේ ප්‍රශ්නේ? මොලෙන් ඇත්තටම අපි මොලේ ගත්තොත් මේකෙන් 90%ක් මොලෙන් 90%ක් ගොඩ නැගිලා නැහැ. ඒක තේරුම මොකක්ද? මොලේ 90%ක් අපිට හදාගන්න වෙනවා. නැත්තම් ගොඩ නගා ගන්න සිද්ධ වෙනවා. ඒතර මොකද්ද මොලේ ගොඩ නගනවා කියලා සිද්ධ වෙන්නේ? නැත්තම් ඔය ළමා සංවර්ධනය කියලා අපි කතා කරන්නේ. ඔබ දන්නවා අපි ඉපදෙන අවස්ථාවේ අපිට ගොඩක් දේවල් බෑ. නිකම්ම චූ යනවා, නිකම්ම කක්ක යනවා. දැන් එහෙම වෙන්නේ නැහැ. අපි කාටවත් නිකන් කක්ක යන්නේ නැහැ, නිකන් චූ යන්නේ නැහැ. ඒතර මේක සිද්ධ වුණේ කොහෙද? ඈ? මේක සිද්ධ වුණේ ගුද මාර්ගයේද? මේක සිද්ධ වුණේ මුත්‍රාසයේද? නැහැ. මොලේ සිද්ධ වෙච්ච වෙනස්කමක් නිසා දැන් ඔබට හැකියාවක් තියෙනවා මුත්‍රා පාලනය කරන්න. කක්කයන එක පාලනය කරන්න. ඒ වගේම ඔබ දන්නවා ඉපදෙන වෙලාවෙදී අපිට ඇවිදින්න බෑ, දුවන්න බෑ, පනින්න බෑ, කෑ ගහන්න බෑ, අදහස් තේරෙන්නේ නෑ, ඉගෙන ගන්න බෑ, හිතන්න බෑ, කල්පනා කරන්න බෑ, විශ්ලේෂණය, තර්කණය මේ වගේ දේවල් බෑ. දැන් බලන්න අපිට ඒක ඔක්කොම පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? ඉපදෙන අවස්ථාවේ තිබිච්ච නැති ගොඩක් ලක්ෂණ දැන් අපිට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ළමා සංවර්ධනය කියන්නේ මොකක්ද? ඉපදෙන අවස්ථාවේ තිබිච්ච නැති ගති ලක්ෂණවල සංවර්ධන ක්‍රියාවලිය. ඒකට එක නම් තියෙයි ප්‍රජානන බුද්ධිය එක ඒවා තියෙයි. හැබැයි මේක සරල අදහස එකයි. එතකොට මේ මොලේ සංවර්ධනය වෙන්නේ කොහොමද? මොකක්ද මේකේ ක්‍රියාවලිය? මට හිතෙනවා මේක තේරුම් ගන්න මොලේ කොහොමද හැදෙන්නේ කියන එක තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේක හැදෙන්නේ කාරණා දෙකකින්. එකක් තමයි ඥාන සහ අත්දැකීම. අත්දැකීම. ඥාන වලින් අපේ ගති ලක්ෂණවල විභවය ගේනවා. අත්දැකීම් වලින් ඒවා හොඳට උපවත් කරලා ලස්සන කරලා මෝල් කරලා ගන්න. එහෙනම් මොකද්ද? Genes and experiences build the brain architecture. මොලේ ගොඩ නැගෙන්නේ ඥාන සහ අත්දැකීම් වල. එතකොට දැන් මොලේ ගොඩ නැගෙනවා කියලා වෙන්නේ මොකද්ද? දැන් බලන්න මොලේ මොකද්ද කරන්නේ? දැන් අපි දන්නවා එළියේ යම් යම් සිද්ධි තියෙනවා. ඒතර ඒ සිද්ධියකට අදාළ තොරතුරක් මොලේ ඇතුළට ගියහම මොලේ මොකද්ද කරන්නේ? ප්‍රතිචාරයක් නිර්මාණය කරනවා. එතකොට ඒ ප්‍රතිචාරයේ ගුණාත්මක භාවය අඩු වෙනවා. හිතන්න කොන්න ළමයෙක් ඉන්නවා. ඒ ළමයාට අලුත්ම ෆෝන් එකක් ඉල්ලනවා. තාත්තා කියනවා මට Apple ෆෝන් එකක් ඕන කියලා. තාත්තා කියනවා පුතා අපිට දැන් සල්ලි නෑ, අපි ඕක පස්සේ ගමු කියලා. ළමයා කෑ ගහලා දොරවල් කඩලා අම්මට ගහලා ගෙදරින් ගිහිල්ලා විනාශයක් කරනවා. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? අනේ මොලේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා එයාගේ. ඇයි ඒ? අර තාත්තගේ අදහස තාත්තා කිව්වා අපි ඕක දැම්ම ඔයාට අවශ්‍ය නෑ, අපි මේක කරගමු කියලා. නමුත් මේ ළමයාගේ මොලේ ඒ තොරතුරු අරගෙන මහ විශාල විනාශයක් කළා. අපි ඕනතරම් දකින්නෝනේ මේ මොලේ සංවර්ධනයේ භාගයට සිද්ධ වෙච්ච මිනිසු කරන දේවල්. එසම මේ මොලේ සංවර්ධනය ගැන කතා කරනකොට ඊටාම ප්‍රබල ශේෂ්ඨයක් අපි කියනවා මොකද්ද මේ? චිත්ත වේගික සංවර්ධනය. චිත්ත වේගික. නැත්නම් අපි මේකට කියනවා emotional development කියලා. emotional development. ඔබ බලතේ චිත්ත වේග ගැන. මොනවද ඔබ දන්න චිත්ත වේග? තරහ, දුක, බය, පුදුමය, ලැජ්ජාව, පසුතැවීම, ආදරය වගේ ධනාත්මක ඒවා, සෙනෙහස, මෛත්‍රිය, කරුණාව, මේවා චිත්ත වේග. එතකොට චිත්ත වේග ගත්තාම ධනාත්මක ඒවා තියෙනවා, ඍණාත්මක ඒවා තියෙනවා. එතකොට දැන් මොකද්ද මේ චිත්ත වේගික සංවර්ධනය කියන්නේ? දැන් අපි හිතමු කවුරු හරි ළමයෙක් එහෙම නැත්නම් වැඩිහිටියෙක් ඕනෑම කෙනෙකුට එයා තුල තියෙන චිත්ත වේග ගැළපෙන පරිදිම උදාහරින්න බැරි නම් අපිට මොන්න දැන් නෝන කෙනෙක් ඉන්නවා එයාට හැඟීමක් තියෙනවා මහත්තයා උදව් කරන්නේ නැහැ මහත්තයා බලන්නේ නැහැ ළමයි ගැන හොයන්නේ නැහැ මේ ගෙදර වහලා වගේ මම වැඩ කොච්චර ගුවත් මෙයා මැඩ් බලනවා ටීවී බල බල ඉන්න එක තමයි මෙයා කරන්න කියලා නෝන කෙනෙකුට වැටහීමක් තියෙනවා කියන්නේ. ඔන්න එක දවසක් නෝනා කුස්සිය හොගාලා උයනවා ඈ මහත්තයා ටීවී බලනවා. නෝනට තරහ ගිහිල්ලා ගැව්වා කියන්නකෝ වළඳෙන් ඔළුව පැලෙන්න. මහත්තයාත් දීලා ඇද්දා කියන්නකෝ දත් කඩලා යන්න. දැන් බලන්න මේ දෙන්න අරගෙන. මේ දෙන්නගේ ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද? මේ චිත්ත වේගික සංවර්ධනේ සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ යම්කිසි සිද්ධිවලදී තරහ ඇති වෙන සිද්ධි වෙනවා අපි ජීවිතවල. ඒතර අපිට පුළුවන් වෙන්න ඕන ඒ තරහ එක්තරා ප්‍රමිතියකට පාලනය කරගෙන ඒ අදාළ ගැටලුවට මැදිහත් වෙන්න. මේක තමයි අපි දකින සංවර්ධනය. අපි හිතමු තරුණ ළමයෙක් ගත්ත ත්‍රිවිල් එකක්. ගියා කියන්නකෝ වමෙන් යනවා, දකුණෙන් යනවා, අතෙන් යනවා, උඩින් යනවා, පේමන්ට් වලින් යනවා. පුළුවන් තරම් කඩාගෙන ගිහලා ලයිට් කණුවක හැපිලා මලා කියන්නකෝ. ඉන්න අර අහිංසක මිනිස්සු දෙන්නත් එක්ක. දැන් බලන්න සිද්ධ වෙච්ච අපරාධේ ජීවිත තුනක් ඉවරයි. එහෙම නැත්නම් ගාත්තා තරුණ ළමයෙක් ගාත්තා බයිසිකලයක් ගියා පාර පුරා බස් අස්සෙන් දැම්මා හරෙන් දැම්මා ඩෝංගාල කාණුවකට වැටිලා බලන්න. ඕන්තරම් මේ සමාජයේ සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ සමාජයේ දවසකට රියානතුරු වලින් විතරක් 8 දෙනෙක් මැරෙනවා. මොකද්ද මේ? චිත්ත වේගික සංවර්ධනය. දැන් බලන්න මේ දවස්වල අල්ලන මේ කුඩු බොන කට්ටිය මේ අපරාධ වලට අල්ලන කට්ටිය චිත්ත ප්‍රමාණයක් ඉන්නවද? ඒ හේතුවයි මේ චිත්ත වේගික සංවර්ධනය. සමහරව තියාගන්න මේ මොලේ ගුණාත්මක භාවයෙන් ඉහළ ප්‍රතිචාරයක් ගන්න නම් මේ චිත්ත වේගික සංවර්ධනය කියන එක හරි ප්‍රමිතියට වෙන්න ඕන. එහෙනම් ඒක සිද්ධ වෙන්නේ කොහොමද? අපි ළමයාට දෙන අත්දැකීම්. ඒතර මේ අත්දැකීම් වලින් තමයි හරි දැන් අපි හිතමු ළමයෙකුට දෙන අත්දැකීම දැන් මේ ළමයාට දෙන අත්දැකීමෙන් තමයි මේ චිත්ත වේගික සංවර්ධනය සිද්ධ වෙන්නේ. ඒතන මොන වගේ අත්දැකීමක්ද දෙන්න ඕනේ? ගුණාත්මක භාවයෙන් ඉහළ අත්දැකීම. ඒතර මේ චිත්ත වේගික සංවර්ධනය සිද්ධ වෙන්න දෙන්න ඕනේ මොන වගේ අත්දැකීම්ද? දැන් අපි දන්නවා පෙර පාසල් වල ගීත තියෙනවා. නැටුම් තියෙනවා. නොයෙකුත් වාදන තියෙනවා සංගීත උපකරණ තියෙනවා. එතකොට දැන් බලන්න ළමයින්ට ආවේනික ළමා ගීත තියෙනවා. ළමයින්ට ආවේනික හැඳුම් තියෙනවා. ළමයින්ට ආවේනික වෙච්ච නර්තන තියෙනවා. ඒගොල්ලන්ට දැන් බලන්න අපේ රටේ විතරන්නේ බටහිර ඉංග්‍රීසි ඒවා ගන්න. කොච්චර ඉංග්‍රීසි ගීත තියෙනවද ළමයින්ට හදලා. එතකොට මේ වැඩිහිටියන්ගේ ගීත ළමයින්ට හොඳයිද? වැඩිහිටියන්ට අන්දන ඇඳුම් අඳලා ළමයින්ව ස්ටේජ් වලට ගේන එක හොඳයිද? ඒකේ මොකද්ද වෙන්න පුළුවන්ද? විශාල හානියක් වෙන්න පුළුවන්. දැන් මේ චිත්ත වේගික සංවර්ධනයට අමතරව අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? මේ ප්‍රජානන සංවර්ධනය. මම මේ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. අපිට තියෙන ලොකුම ගැටලුව වෙන්නේ මේ ළමයින්ගේ තියෙන ප්‍රජානන මේ සංවර්ධනය. එතකොට මේ ප්‍රජානන සංවර්ධනයත් අපිට එන ලොකු ප්‍රශ්නයක්. මේ දෙක එකට යා යුතුයි. එතකොට දැන් අර මම කතා කර හිටියේ දැන් අපි ගුණාත්මක භාවයෙන් ඉහළ අත්දැකීමක් දුන්නොත් අපි හිතමු ළමයෙකුට අපි දෙනවා හොඳ ගීතයක්. දැන් ඔබ අහලා තිය දැන් අර අපේ ළමයි නලවනකොට කියනවා ඔන්න බබෝ ඇතින්නියා. මේ ඔබ මතක ඇති මේ කවිය අම්මලා ළමයි නලවනකොට. ඒකේ බලන්න අන්තිම කෑල්ල. අන්තිමට මොකද කියන්නේ? ඇතා දුවනවා. මොකද? බබුට බයේ දුවන්නේ. ඇතා නැත්නම් මේ අලියා ළමයට බය දුවනවා. දැන් මොකද්ද ළමයට දෙන පණිවිඩය? පුතා ශක්තිමත්, පුතා බලවත්. අන්න ළමයට දුන්න මනෝවිද්‍යාත්මක පණිවිඩය. ඒකෙන් මොකද වෙන්නේ? එයාගේ මේ ප්‍රජානනය ඇතුලේ, එයාගේ අර චිත්ත සන්තතිය ඇතුලේ එයාගේ තියෙන ශක්තිය, බලය, අභිමානය, ගෞරවය හැදෙනවා. ඇයි? අලියා දුවනවා බබාට බයි. දැන් ඔබ අහලා ඇති අර මේ ගසේ බොහෝ පැණි දොඩම් ඇති කියන ගීතේ. දැන් බලන්න ඒකේ දෙන දේ. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. දැන් ඒකෙන් පෙන්නනවා මේ බෙදා හදා ගැනීම. ඈ අපි දෙන්න වැඩි කඩන්නේ නැහැ. දැන් බලන්න කොල්ලෝ ගන්නවා පොල්ලක් ගහනවා අඹ ගෙඩි ගැට ටිකයි ඔක්කොම බිම. අන්තිමට ගැට ටිකක් නැහැ, ලේන්නුන්ටත් නැහැ, මොකෙකුටවත් නැහැ. මිනිහා කාලත් නැහැ. විනාශ කළා යනවා. දැන් බලන්න මේ විනාශකාරී මානසිකත්වය මේක ඇති වෙන්නේ මොකද්ද? මේ ආවේග පාලනය සහ චිත්ත වේග පාලනය ළමයි තුල පොඩි කාලේ ඉඳලා හැදුවේ නැත්තම්. අඹ ගසුත් ඉවරයි, පොල් ගසුත් ඉවරයි, පාරවලුත් ඉවරයි, ත්‍රිවිලුත් ඉවරයි. පවුල් කරන්නත් බෑ, ෆෝන් එකක් පාවිච්චි කරන්නත් බෑ, ටීවී එකක් බලා ගන්නත් බෑ, කසාදයක් කරගන්නත් බෑ. මොකක්වත් බැරි වෙනවා. ඒ නිසා තමයි අපිට මේ චිත්ත වේග සංදම් බලන්න මම මේකට ඔබට තව අදහසක් ගේනවා. දැන් මේ අදහස හරි වැදගත් බලන්න. දරුවන් සිතන්නේ වැඩිහිටියන් සිතන ආකාරයට නොවේ. කවුද කියන්නේ? ජීන් පියාජේ. ළමයි සම්බන්ධව අවුරුදු 20 ගාණක් අධ්‍යයනය කරපු විද්‍යාඥයා. ළමයි හිතන්නේ වැඩිහිටියන් හිතන ආකාරයට නොවේ. දැන් බලන්න මේ වාක්‍යය. පියාජේගේ විශිෂ්ට බුද්ධිය වන්නේ දරුවන් සිතන්නේ වෙනම ආකාරයකට බව සොයා ගැනීමයි. කවුද කියන්නේ? ඇල්බර්ට් අයින්ස්ටයින්. ඒකේ තේරුමක් තියෙනවා. මොකද්ද? දරුවෝ වෙනස්. ඔවුන් හිතන විදිහ, කල්පනා කරන විදිහ, ඔවුන්ට දැනෙන දේ, හැඟෙන දේ වෙනස්. දැන් බලන්න ඊට වඩා වැදගත්ම ප්‍රකාශය කරන්නේ කවුද? මහා අධ්‍යාපන දාර්ශනික රුසෝ. ඔහු කියනවා ළමයා කුඩා මිනිසෙකු නොවේ. ඔහු ළමා ගතිය ඇත්තෙකි. ඒ නිසා ඔහුට ළමයෙකු ලෙස වැඩීමට සහ ජීවත් වීමට ඉඩ දිය යුතුයි. එහෙනම් මොකද කරන්න ඕන? ළමයින්ට දෙන්න ඕන හොඳ සින්දු, ළමා ඇඳුම්, ළමා ගීත. ළමයින්ව තක්සේරු කරන්න ඕනේ ළමා ක්‍රමයකට. වැඩිහිටියන්ගේ ගීත, වැඩිහිටියන්ව අඳින විදිහට. ඒවා ස්ටේජ් වලට ගෙනල්ලා අපිව දකින්නනේ සුපර්ස්ටාර් තරඟවල. ළමයින්ව විකෘති කළා, ඔළුව අවුල් කරපු, විවිධ ඇඳුම් අඳලා, ළමයින්ට ගැළපෙන්නේ නැති සින්දු කියෝලා මේ ළමයින්ව විනාශ කරන ආකාරය. සම මතක තියාගන්න. පළවෙනි දේ ශිෂ්ට සම්පන්න සමාජයක සිද්ධ විය යුතු පළවෙනි වැඩේ මොකද්ද? ළමයෙකුට ළමයෙක් ලෙස වැඩෙන්න අයිතිය දෙන්න ඕන. ඔබ කල්පනා කරන්න අපි ඒක කරනවද? අපි ළමයෙකුට වැඩෙන්න දෙනවද ළමයෙක් ලෙස? ඔහුට අඳිනවද ළමයෙක් විදිහට? ඔහුට ගීත උගන්වනවද ළමයෙක් හැටියට? ඔහුට නැටුම් උගන්වන්නේ ළමයෙක් හැටියටද? නෑ. අන්න එතනයි අවුල තියෙන්නේ. ඒතර මේ අවුල කොහොමද පස්සේ කාලෙක එළියට එන්නේ? චිත්ත වේග සංවර්ධනයේ සිදු නොවිච්ච, ප්‍රජානන සංවර්ධනයේ සිදු නොවිච්ච, ප්‍රජානන අවුල්කම් තියෙන චිත්ත වේග පාලනය කරන්න බැරි විකෘති පරපුරක ආරම්භය තමයි අපිට ඔය පේන්නේ. ඒ නිසා මම බොහොම ආදරෙන් අපේ දෙමව්පියන්ට, අපේ මේ දරුවෝ හදා වඩා ගන්න අයට, අපේ මොන්ටිසෝරි ටීචර්ස්ලට දෙන පණිවිඩය තමයි ළමයෙක් ලෙස දකින්න. ළමයෙකුට ළමයෙක් ලෙස ජීවත් වෙන්න දෙන්න. මොකද ස්වභාව ධර්මයට අනුව ළමයින් මිනිසුන් වීමට පෙර ළමයින් වෙති. මේ ගැන ඔබ දෙපාරක් තුන් පාරක් නොව 100 පාරක් හිතන්න කියන ආරාධනාව කරමින් නැවත හමු වෙමු.